February 4 නිදහස දවස තිබුණා අපිට නිදහසක් තිබුණා දැන් මට හිතාගෙන යනකොට මේ දැන් හිතන විදියට අපිට කොහෙද නිදහසක් තියෙන්නේ කියලා අපිට දැන් හැඟෙනවා හැඟීගෙන යනවා ජනාධිපති මම මේ කතා කරන්නේ මගේ දරුවා අතුරුදහන් වෙලා දැන් අවුරුදු 13ක් වෙන්න යනවා මගේ අවුරුදු 24ක මගේ පුතාව අරගෙන ගියේ තවත් ළමයි 4 දෙනෙක් මගේ පුතත් එක්ක තව ළමයි 4 දෙනෙක් අරගෙන ගිහිල්ලා නාවික හමුදාවෙන් කප්පම් ගන්න දැන් එකට නඩුවකුත් යනවා ත්‍රි පුද්ගල අධිකරණයේදී ට්‍රැඩඩ් බයිකේ නඩුවක් යනවා ඒ අන අතරදී මේ ජනාධිපති කමිෂන් එකක් කියලා මේ රජයේ පත්‍රයක් පස්සේ ජනාධිපති කමිෂන් එකක් දානා ඒකනම් කිව්වා මේ මේක ඇවිල්ලා පරිගැනීමක් විදියට මේ නඩු දාලා තියෙන්නේ පරිගැනීමක් විදියට දේශපාලන පරිගැනීමක් කියලා. ඉතින් මේක දේශපාලන පරිගැනීමක් කියලා කොහොමද කියන්නේ මේ නඩුව තිබුණේ 2009 ඉඳලා යන්නේ. ඒක 2009 යන නඩුව කොහොමද මේ නේතොර මේ රජයේමයි හිටියේ. 2015 වෙච්ච දෙයක් නෙමෙයි මේක. 2009 ඉඳලම සාක්ෂි ඇතුව තමයි මේ නඩුව ගිනිච්චේ. මුලින්ම කියන්න මට අවශ්‍යයි නාවික හමුදාවෙම හමුදා නිලධාරියෙක්ගේ හමුදා සම්පත් මුණසිංහ කියන හමුදා නිලධාරිය කමාණ්ඩ සම්පත් මුණසිංහගේ කැබින් එකේම තියලා තමයි පාස්පෝර්ට් පහයි ප්‍රොමිසස් නෝට්ටු බැංක් පොත් එකක් නෙමෙයි ගොඩාක් බැංක් පොත් සිම් කාඩ්ස් ඩෙන්ටි නමයි 5 දෙනෙක්ගේ ඩෙන්ටි ඔක්කොමත් එක හවුනේ මේ හවු වෙනා මේකට ඔක්කොම පැමිණිලි කෙරුවේ කරන්නගොඩ මාත්‍ය. ඒතකොට කරන්නගොඩ මාත්‍ය තමයි නාවික හමුදා ප්‍රතිව හිටියේ. ඒ වගේ ගොඩාක් දේවල් මේවා කළා මේ හැම දෙයක්ම තිබුණ බවට කරන්නගොඩ මාත්‍ය තමයි මේ පැමිණිලි කරලා ඔක්කොම තමයි මේ නාවික හමුදාවේ ඇතුලේ තියෙන කැබින් එකකින් තමයි හොයාගත්තේ මේ ටික. එතකොට ඒ මේක ඒක හොයාගත්තේ 2009 අවුරුද්දේ. සම්පත් මුණසිංහ එතකොට අවුරුද්දක් කස්ටඩි එකේ තියාගෙන ඉඳලා එයා ප්‍රශ්න කර තමයි CID එකෙන් තමයි එයාව අපමතය නිදහස් වුණේ. ඊට පස්සේ තමයි මේ දැනගත්තේ අපි හැම දෙයක්ම. ඉතින් එච්චර සාක්ෂි තියෙද්දි කොහොමද දේශපාල පරිගැනීමක් කියලා කියන්නේ මේක. අනික කමන්නේ කමිෂන් දෙන්නට ප්‍රශ්නයක් නෑ. ඒ කමිෂන් එක දානකොට දැන් අපිටනේ අපිනේ වින්දිතය අපිටත් කතා කරන්න තිබුණේ ඒගොල්ලන්ට. අපේ ප්‍රශ්න මේව කරන්න තිබුණා. ඒගොල්ලන්ම ගිහලා හොරු කවතද කියන්නේ මම හොරා කියලා කියනත් මගේ මං තමයි එයාගේ නම උස්සගෙන ගියලා කියලා කියන්නේ නෑනේ. ඒගොල්ලන්ම කරලා ඊට පස්සේ ඒගොල්ලන්ම ගිහලා කියන අපිට දේශපාල පරිගැනීමකට තමයි දැම්මේ කියලා. මේව කරලා ඒගොල්ලන් ගිහලා ඒකේ නිදාස් වෙනවා. දැන් ඒ දේශපාලන පරිගැනීම කියලා දාපු කමිෂන් එකේ ගිහලා ඒගොල්ලන් හැම දෙයක්ම කියලා හැම කෙනෙක්ම බේරෙන්න ආදමා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් කියනවනේ ඒ දේශපාල පරිගැනීමක් ඒකට දැන් හැම දෙයක්ම කරලා ඒගොල්ලම නිදාස් කරනවා කියලා මම නම් ඒකට සම්පූර්ණයෙන් විරුද්ධයි. ඒ කියන්නේ අපිට තමයි ප්‍රශ්න ඇතුලේ මගේ තමයි පුතා නැති වුණේ. අනික ඒ මිනිස්සුන්ට සමාව දෙන්න මගේ රමයව ගෙනිච්ච ඒ වාහනේ හිටියන් ඒගොල්ලන්ගේ නාහා කියලා ගාගෙන නියවිකේ පාවිච්චි කරුවා. සාක්ෂි ඕනේ තරම් තියෙන ඒගොල්ලන් සිම් කාඩ්ස් දාලා සිම් කාඩ්ස් හවුනා ඩයලොග්ස් වලින් ඒ මේ ඔක්කොම එක ගෙවල් වල ෆෝන්ස් වලින් ගත්තේ ඒ ඔක්කොම සාක්ෂි ඔක්කොම තියෙනවා. ඉතින් තියෙද්දි අනික ගොඩාක් ඕන්නේ දෙමෝපියන්ගේ ඒගොල්ලන් සාක්ෂි දීපුවා. ඒතර ඒව ගෙනත් කැඳවල මේව කරන්නේ මේ තනි කැමැත්තට තනි මේවයකට ඒගොල්ලන්ගේ දේවල් වලට ඒගොල්ලන්ව විතරක් ගෙන්නවල ජනාධිපති කමිෂන් එකක් කියලා තියෙන ඒක නඩුත් තාලා ඔක්කොම කරලා තනි මේවයකින් ඒගොල්ලන්ගේ ඕමනාවට ඒගොල්ලන් කරගත්තා. හොරුන් ටික ඔක්කොම ඒ කියන්නේ බේරලා ඇරලා. අපිට කමන්නේ බේරලා අපි මම හොරු කියන්නේ නැහැ නේද මගේ නමයේ නාවික හමුදාවේ කීප සැරයක් මේවකින් ඇවිල්ලා කිව්වානික ඩීපීකේ දසනායක රටේ ඉඳලා ඇවිල්ලා දැසි මේකට සම්බන්ධව ඩීපීකේ දසනායක උසාවියේදී තියෙනකොට එයාට සනීප නැහැ කියලා එයා ගිනන් රටේ ඉඳගෙන ජජ්ය එයාගේ ගිනන් රටේ ළඟට ගෙනත් එයාට ඇවිදින්න බෑ කියලා මේව කර කෙරුවා. කට උත්තර දුන්නේ. ඉතින් ඒ වගේ ඊට පස්සේ නඩුව මේව කරා නඩුවෙන් එයා නිදාසුණේ ගම පව්ෙන් දසම නැකිටලා එයා ඇවිදගෙන හොඳට යනවා. අනික මෙඩිකල් රිපෝර්ට්ස් එයාගේ මෙඩිකල් රිපෝර්ට්ස් නම් මට පෙන්වන්න පුළුවන්. මේ වෙකේ ඉතින් අපිට ඒ දේවල් ඔක්කොම ඉදිරිපත් කරන්න වෙන මොනා කරන්න උනත් අපිට ඔය ජනාධිපති කමිෂන් එකට එන්න කිව්වේ නෑනේ. අපිට දුක ඇවිල්ලා අපිට මෙච්චර මේක නිදාස් රටක් කියලා කියන්නේ කොහොමද මේක නිදාස් රටක් වෙන්න බෑනේ නිදාස් ලැබුණට වැඩක් නෑ අපිට නිදාස් භුක්ති විඳින්න කොහෙත්ම අපිට නෑ මේව කරලා මගේ අවුරුදු 24 කියන්නේ හොඳට ඉගෙනගත් හොඳ නමෙක් වැරද්දක් කෙරුවා නම් ඒ නාමයට වැරද්ද කෙරුවා කියලා හිරේ දාලා හරි කමන්නේ අපිට කොච්චර ජීවිතාන්තර තිබුණත් අපිට ගිහින් බලන්න හරි පුළුවන් මේක දැන් මම නැති විදි 2008 ඉඳ මං අදටත් මගේ දරුවෝ දැකලා නෑ නමයව ගත්තා කියලා උසාවියේදී මේ 11ම පිළිගත්ත ළමයිව ගත්තා කියලා ළමයි කිසිම දෙයකට එහෙනම් මොකටද කියන්නේ ළමයි කිසිම දෙයකට සම්බන්ධත් නැහැ ළමයි කොටින්ට සම්බන්ධ නැහැ කියලා බුද්ධි අංශයෙන් CID එකේ මේ හැම තැනින්ම පොලිසියෙන්
හැමකෙම දීර තියනල් කටුත්තර ළමයි කිසිම දෙයකට සම්බන්ධ නැහැ කියලා. ඉතින් එහෙම කියෙද්දී ළමයිව අරගෙන මේව කරේ. ඒ කියන්නේ එහෙම කිව්වේ ඇයි ළමයි ගැන හොයලා බලලා ඔක්කොම කරේ ළමයිව අරගෙන ගියේ හින්දා නේද? දැන් කොහොමද කියන්නේ මේ ළමයි වයි කියලා? හැබැයි මට නම් කියන්න තියෙන එකම දේ මේගොල්ලන් මොන විදිහට න අපිට නම් සාධාරණයක් පේන තෙක්මානියකවත් නැහැ. ඉතින් සාධාරණ මේගොල්ලන් දැන් කියන දේශපාලන පරිගණක මේ රට මේව කරලා රට මේ ජිනීමානි හිමිකම්මික මේව කරගෙන අපි පිටරට ඇත්තට මට දැන් මේ වෙන්නේ මට කියන්න තියෙන එකම දේ ඉතින් මම මගේ දරුවා වෙනේ ඕගොල්ලෝ මේ රටේ මම මේ රටේ පුරවැසියෙක් විලා මට කරන්නේ නැත්තම් මම කොහෙද යන්න ඕනේ? ඒතර මං ජාත්‍යන්තර පත්‍ර තමයි යන්න ඕනේ. ඉතින් ඒක තමයි මෙගොල්ලන් අපිව ලව්ව කරවන්න හදන්නේ. හරියට මේම කළා උසාවියකට හරි නාමියා මැරුණා. නාමියා එක්ක මොකකට හවු වුණා. නාමියා කොටියේ. නාමියා මොකක් හරි කෙරුවා කියලා කිව්වනම් මට හිත හදාගෙන ඉන්න පුළුවන්. මගේ ළමයා වැරද්දක් කෙරුවා මොකක් හරි කෙරුවා අදුසානුවේ ළමයා නැති වුණා කියලා කිව්වත් මට හිත හදාගන්න පුළුවන්. මේක කිසිම දෙයක් නැතුව අදටත් මගේ හැට පේන්නේ නැතුව මගේ ළමයා අනික මට මගේ තමයි දරුව නැති වුණේ. මගේ ළමයට මෙච්චර දෙයක් මේව කරන් 667ක් නාමික හමුදායෙන්ම තියෙනවා සාකි. 667ක් සාමීව තියෙදි චෝදනා තියෙදි. එතකොට 667ම වැරදිද? මමත් මොන හරි පාප කර්මයක් කරලා ඇති ඒක තමයි මම මේ අද දුක් විඳින්නේ. මම මේ කතා කරද්දී මගේ හිතේ දැන් වේදනාව වැඩි කම්ට මට අඬලන්න මගේ කඳුළුත් නැතුව ඇති. හිතනවා ඇති මේ දරුවෙක් මේව කළා මේ අම්මා අඬන්නේ නැද්ද කියලා. නෑ මට දැන් තියෙන තරහයි වෛරයයි ඔක්කොම තියෙන්නේ මගේ හිතේ. ඒ හින්දා මුන්ට නම් එන හතම ගහන ළමයිගේ ළමයි උන්ගේ ළමයි බැඳලා උන්ට ළමයි හම් වෙනවනේ. උන්ටත් ඒව සාප වෙන්න ඕනේ. එච්චරයි. මිනිස්සු කියන කවදාක සාප කරන්න එපා. අපි කරපු හොඳක් නැති වෙනවා කියලා. ඒ වුණාට මේ වගේ උන්ට නම් සාප නොකරම බෑ. ඒකෙන්ද සාප කරන්න ඕනේ. මං දරුවනේ මං යුක්තියක් මේක නෑ. හැබැයි මම ඉල්ලන එකම දේ එකෙක් හරි මේකේ එකෙක් හරි පෝරකට යන්න ඕනේ. මං කෙරුවේ නෑ කියලා කියන්න බෑනේ. 667ම නිවැරදි කියලා ඔප්පු කරලා චෝදනා නිදාස් වෙන්න කමක් නෑ. ඒතකොට හිත හදාගෙන ඉන්න. හරි මේක නිදාස් කියලා. මේක නිදාස් කරන්න පුළුවන් මේ එකක් නෙමෙයි 667ම ඔප්පු කරන්න. ඔප්පු කළා හරි මාතුරු වගේ බුද්ධියන්සේ හිටිය කියලා. බුද්ධියන්සේ හිටියනම් මේගොල්ලෝ මේ වගේ දේවල් කරා. ඉතින් මේගොල්ලන්ද බුද්ධියන්සේ කියලා කියන්නේ. අතුරුදාන් වෙච්ච නම් මේක හොයලා දෙන්න බැරි. බුද්ධියන්සේ ගලන් බොරු කෙරුවා අපිව බය කෙරුවා ඒව කෙරුවා අපි ඒගොල්ලන් බුද්ධියන්සේ කියලා. ඒගොල්ලන්ට බය කරලා ඔක්කොම කරලාලු කට උත්තර ගත්තේ කියලා. ඒතර බුද්ධියන්සේ හිටියේ උගලන් බබාලාද? කිසිම නැතුව නිකන් මේ වේකට ආපු එකෙක් වෙන්නේ. ඒක තමයි මේම කරන්නේ. මම මීට කලින් කවදාකවත් වීඩියෝස් වල මේම් බැන්න නැහැ. මට නම් මේ දැන් දේශපාලන පරිගණීමක් කියලා මේව කරගෙන ඒක දාගෙන මම ගීලා කරන දෙයට තමයි මම කියන්නේ. මට නම් දැන් තියෙන්නේ මට වෙලාවකට හිතලා අපි ඒ තරම් තිරසන්නේ මරාගෙන මැරෙන්න තරම්. ඒ වුණාට දෙවියෝ අනේ දෙවියනේ මම නම් අත් දෙක ඉස්සර දෙවියන් ගිහිගන්නේ. උන්ට සාප වේවා සාප වේවා සාප වේ නැති වෙන අත්තම ගැවැතියක්. Breaking.lk